ජොෆ්රා ආචර් කියන්නේ වර්තමාන ක්‍රිකට් පිටියේ නමානුෂිකම බෙහිසුණුම පන්තියවන්න කිව්වොත් හරි. එක බවුන්ස් පන්දුවක් කැවලා ප්‍රතිකරුවා වේදනාවෙන් ඉන්නවා දැක්කම තව බවුන්ස් පන්දුවක් දාලා ප්‍රතිකරුවාව බිම දාන්න පුළුවන් නම් ඒකත් කරන ජාතිය පන්දුවවන්නෙක් තමයි එංගලන්තේ නියෝජනය කරන මේ ක්‍රීඩකයා. ඔහු මේ දවස්වල ඉන්නේ ආබාධිත තත්ත්වයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඈත් වෙලා රාජස්ථාන් රොයල් කණ්ඩායම නියෝජනය කරන ආචර් මේ වතාවේ IPL තරගාවලියේ මුල් කොටසටත් ක්‍රීඩා කළේ නැහැ. සංඝ උපදේශක විදිහට හිටපු කණ්ඩායම නිසා ආචර් රාජස්ථාන් කණ්ඩායමට සෙල්ලම් කළා නම් හොඳයි කියලා බලාගෙන හිටියත් ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් ආරංචි වෙන්නේ මේ වේග පන්දුව වන්න ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගාවලියට සෙල්ලම් කරන්නෙත් නැහැ කියලා. ආචර් කියන විදිහට ඔහුගේ නැවත පැමිණීම T20 ලෝක කුස්ලාන් තරගාවලිය වෙන්න පුළුවන්. සත්කමක් නිසා ටික කාලයක් ජාත්‍යන්තර පිටියට සමුදීම ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවක්. මගේ වැලමිටේ සිදු කරපු සත්කමක් නිසා මම හිතන්නේ නැහැ මට ලොකු පාඩුවක් වෙයි කියලා. මොකද මගේ ඉලක්කය T20 ලෝක කුස්ලානේ සෙල්ලම් කරන එක. මම හිතනවා ඒ තරගාවලිය වෙද්දි මට පුළුවන් වෙයි ආපසු ජාත්‍යන්තර පිටියට එන්න. කොහොමුණත් ශ්‍රී ලංකා තරගාවලිය ගැන සඳහනක් කරන්නේ නැති ආචර් ඉන්දියා කණ්ඩායමේ තරගාවලිය ගැනත් ඉන්නේ පොඩි බලාපොරොත්තුවකින්. මට ඉන්දියා කණ්ඩායමේ අපේ රටේ තියෙන තරගාවලිය සෙල්ලම් කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඉන්දියා කණ්ඩායමේක තරගාවලියට කලින් මට ජාත්‍යන්තර පිටියට එන්න පුළුවන් වුණොත් ඒ තරගාවලියේ සෙල්ලම් කරන එක ගැන හිතන්න ඕනා. ඒ ඔක්කොම තීරණය වෙන්නේ මම නැවත පුහුණුවෙන් පටන් ගන්න දවසත් එක්ක. මේ සැත්කම නිසා මට තරගාවලි කිහිපයක් සති කිහිපයක් ජාත්‍යන්තර තරඟ අහිමි වෙයි. හැබැයි මම මේ සැත්කම කළේ නැතොත් මට අවුරුදු කිහිපයක් ක්‍රිකට් අහිමි වෙන්න පුළුවන්. ආචර් කියන්නේ සම්පූර්ණ සුව වෙනකම් ක්‍රිකට් ගැන හිතන්නේ නැහැ කියලා. මං වෛද්‍ය උපදෙස්ෙක් තමයි මේ දවස්වල ඔක්කොම කරන්නේ. ව්‍යායාම වලින් ගොඩ දාන්න බැරි තරමට ආබාධයේ දරුණුන් නිසා තමයි සැත්කම කළේ. සැත්කම කියන්නේ හැම වෙලාවෙම තියෙන අවසාන විසඳුම. ඉතින් මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳගෙන තමයි මම ක්‍රිකට් සෙල්ලම් කරන එක ගැන හිතන්නේ. ඔහොම තමයි ආචර් කියන්නේ. ආචර් නැති එක නම් අපේ තරුණ කණ්ඩායමට හොඳ ආරංචියක් වෙයි. මොකද ඔහු හිටියා නම් එක් දින තරඟ වගේම T20 තරඟවලත් එංගලන්ත තනතිරු මත අපේ අයට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.